හෙලේ මහගත් කතුවර මාටින් වික්‍රමසිංහ සූරියෙන් හැරුණ විට ජාතික දැක්මත් සහිත මතවාදයක් සමාජයට ගෙනෙනුවස් ඉමහත් වෙහෙසක් දැරූ තවත් එක් යුග පුරුෂයෙකු අරබයා මේ මතකවත දිගහරින්නෙමු. ගාල්ල බද්දේගම හම්මැලියස්සිය පරම්පරාගත නිජබිම වුවද යට්ලමත්ත ගුරු නිවාසයේ ඉපිද තවමත් ජාතියට මග කියන මේ මහපොළොව බරාඩි තබා ඇවිදින ඔහු නමින් ගුණදාස අමරසේකර සූරීන් වන්නේය. මේ හම්මැලිය ඔහුගේ පරම්පරාගත නිජබිමයි. මේක තමයි අපේ පරම්පරාවට අයිතිගේ අපේ පරම්පරාව. මගේ පියා, මගේ සීයා, සීයගේ සීයා සියලු දෙනාම පදිංචිලා තින්නේ මේකේ තමයි. මේ පරම්පරාවලට ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයට අනුව ඌව වෙල්ලස්සේ කැරල්ලෙන් පස්සේ ආපු පරම්පරා කීපයක් තමයි අපේ පවල් කොස්කඳවක්කඩ, ඊළඟට කනත්තෙගොඩ, ගොරොක්ගොඩ, පොල්වත්ත ඔයාදී වශයෙන් පවුල් හතක් ඇවිල්ලා මෙහි පදිංචිවෙලා ඉතිහා කියන්නේ. ශ්‍රීක්‍රම රාජසිංහ රජ්ජුරුවෝ 1813 විතර තමයි ඇහැලපොළ නිලමේ තුමන්ගේ නැන්දගේ පුතාල 7 දෙනෙක් මරන්න නියම කරා. ඒකින් 7 දෙනාම පැනලාව අකුරැස්සර, 3 දෙනෙක් වෙනම බෙදිලා ගියා. ඉතුරු 5 දෙනා ඇවිල්ලා බද්දගම් ප්‍රදේශයේ පදිංචුනේ. ඒ වෙනකොට සූර්යාරච්චි වගේ වාසගමක් තියෙන කට්ටියක් මෙහි ඉඳලා තියෙන නිසා අකුරැසින්න හාමුදුරුවෝ කිව්වා, මේ ඕගොල්ලෝ සූර්ය ආචාර්ය කියන වාසගම තියෙන කට්ටිය තමයි 5 දෙනෙක් තමයි මෙහෙට පැවිදි තැන් ලැබිලා තින්නේ. ඕගොල්ලෝ සූර්යාරච්චි විදියට නම් මාරු කරගන්න කිව්වා. එයින් 5 දෙනෙක් එක්කෙනෙක් කොස්කඳවක්කඩ, ඒ කියන්නේ මෙම ස්ථානේ පදිංචි වුණා. අනිත් එක්කෙනා කනත්තුගොඩට ගියා. අනිත් කෙනා පොල්වත්තර ගියා. පොල්වත්තර ගියපු කට්ටිය සෙනවිරත්න විදියට නම් මාරු කරගත්තා. ගොරොක්ගොඩට ගියා. අනිත් කට්ටිය දිද්දුවට ගියා. ගොරොක්ගොඩ සූර්යාරච්චි විදියට, දිද්දුව සූර්යාරච්චි අමරසේකර විදියට, මෙහේ කොස්කඳවක්කඩ සූර්යාරච්චි අමරසේකර විදියට, කනත්තුගොඩ සූර්යාරච්චි විදියට පදිංචි වුණා. මේ පදිංචි වෙලා හිටිය ඒ මීමුත්තගේ අවසානේ මට මතකයි. අපේ පියා මෙහේ හිටියා. ඒ පැද්දේගම පීරත්න හාමුදුරුවෝ ඉපිදලා තියෙන මෙතන මුලින්ම මම මෙහෙ නෙවෙයි, මුලින්ම ඉගෙන ගත්ත යටලමත් ඉස්කෝලේ ඉංග්‍රීසි ඉස්කෝලෙට ගියේ බද්දගම. දෙගම ක්‍රිස්තු දේව පාසල්. මොකද මගේ තාත්තා වැදු මහත්තයා හොඳ උගතෙක්, අම්මා මුල්ගුරුවරියක් ඉගන්නපු. ඉතින් නෙතරම මගේ හිතේ අපිට මතක අපේ කංගොල රැහැන් යාල පොත්පත් ගැන කතා කරන එක. ඉස්සරලා තියෙන මේ මිට වැඩිය මේක කලුතෙන් හැදුවේ මගේ හිතේ 1940 ගණන්වල. ඒ දවස්වල මම මෙතන නිතරම එනවා යනවා මේකේ හදනකොට. මේ තියෙන්නේ මම කැතයන් කරපු මේ ගල උඩින් ගලලා ගල පෙල්ලලා මෙතනට තියලා මේක කැතයන් කළා. මේක තමයි හවස් වරකට මම ආවම තාරදියා බලාගෙන ඉන්නේ. මේ කැතයමේ සඳහන් වෙන්නේ මේකේ තියෙන්නේ මේ අනුරාධපුරයේ කැතයමක්. මේක ගැන මාර්ටින් වික්‍රමසිංහත් පෙන්වලා තියෙනවා. මේක තියෙනවා කියන්නේ මේ බෞද්ධ මෛත්‍රිය පිළිබඳ මේකක්. මොකද මේක පිළිවෙත්ින් පෙදෙයි. මේ හතුරු නාගයයි මුගටියයි එකට ඉන්නවා. මේක හොඳට බැලුවොත් තව කොටියයි මුවයි එකට ඉන්නවා. කියන්නේ මේ තියෙන ජීව ලෝකයේ තියෙන සාමකාමී බව පෙන්වන චිත්‍රයක් කියලා මේක තියෙන. මේ කනුරාධපුරයේ තියෙන චිත්‍රයක්. මගේ හිතේ මගේ වයසේ දවස්වල අවුරුදු 8ක් විතර වෙන්න ඇති. ගාල්ලේ ගුරු සංගමයට යනවා අම්මා හැමදාම මාසකට සැරයක්. ගිහිල්ලා එනකොට මේ පොළවේ සිමෙන්ති දාලා තිබුණා. ඒක මම දැනගෙන හිටියේ නෑ. මම ඇවිල්ලා එකපාරටම මෙහාට මේ ශාලාවට ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා. ඇවිදගෙන එනකොට අම්මා කෑ ගහලා තිබුණේ එන්න එන්න පුතේ කියලා. ඒ අනි තමයි තියෙන්නේ මගේ හිතේ. මෙතන තියෙන්නේ මේකේ වැදගත්කම තියෙන්නේ මගේ තියෙන ගොඩක් දෙනා දන්න කතාවක් ජීවන සුවඳ කියලා. ජීවන සුවඳ කතාවේ සඳහන් වෙනවා මේ ඇඩිය පිළිබඳව. මේ ගම් ඒ දවස්වලට වැඩිය බොහෝම වෙනස්. මොකද ඇත්ත වශයෙන් මේ ගම්වල ඒ දවස්වල තියුණා සිංහල සભ્યත්වයේ පිළිබිඹු කරන ගම්. මට හොඳට මතකයි දැන් වගේ නෙවෙයි මේ ගමක මිනිහෙක් බියලා විඳිනවා දැකින්න හම්බ වෙන්නේ. අවුරුදු 16 විතරයි යම් තම්මන් මිනිහ බීපු බව දැනගන්න. කුණුහර්පයක් කියනවා දන්නේ නැහැ. ඇත්ත වශයෙන් අපි කොළඹට යනකම් කුණුහර්ප දන්නේ නැහැ. ඒ තරම්
හොඳ ශිෂ්ට්‍ර සම්පන්න ගම්මේ වය දවසට පරණි පොත්වත්වල තියන්නේ සිංහර සභ්‍යත්වත්වය නෑ කියලා ඒක ජීවමානව දැකගන්න හැක්වුණ මේ ගංගලින් ගත්තු වසින් රණකාරක ධර්ම පාලතුමත් කියන්නේ එයත් මේ ගංගන දැනගත්තේ කොළඹඉඳලා ඇවිද්දාම තමයි එය දැනගත්තේ මේ වගේ සභ්‍යත්වයක් මේ රටතුල තිබුණයි මේ ගංගල තියෙන මේ සභ්‍යත්වය අපේ පැරණි සභ්‍යත්වයම දිගුවක් කියලා. මේ ඔහුගේ ජාතික චින්තන පරම්පරාවන් ගලා ආ ආධ්‍යාත්මික ප්‍රවාහයේ එකතුවයි. මේ ඔහුගේම ප්‍රාග්ධනයයි. දෙසටේ අපි නිදහස් සභාගත දිනේ ඒ නිදාගත් උත්සවයේ තියෙන ටොරෙන්ටන් එකේ මට මතකයි එතනට ගිහිල්ලා මම හිටියා. මට හොඳට මතකයි බණ්ඩාරනායක මහත්මයා කතා කරනවා ඉතින්දී. කතා කරනවා විතරක් නෙමෙයි බණ්ඩාරනායක මහත්මයා කිව්වා මොකද කියමනම් මගේ හිතේ මේ නිදහසෙන් අර්ථවත් වෙන්නේ නම් අපි ආර්ථික නිදහස ලබා ගන්න ඕනේ කියලා. ඒ ජාතික චින්තනයේ මුල් බිජුවට මගේ හිතේ මගේ මනස තුළ දැපිළුවේ පොඩි කාලේ. මොකද මට මතකයි මම කිව්වේ අපි ඉපදුනේ යටමත්තේ කියලා, යටමත්තේ ගුරු නිවාසයේ කියලා. ඒ ගුරු නිවාසයේ බිත්තියේ මට මතකයි තාම හොඳට අනගාරික ධර්මපාලතුමාගේ පින්තූරයක් තියුණා. FR සේනනායක පින්තූරයක් තියුණා. ඊළඟ දොස්තර හේවිතාරණක පින්තූරයක් තියුණා. අනිත් එක මගේ පියා අනගාරික ධර්මපාලතුමාගේ අනුගාමිකයෙක්. එම නිසා නිතරම මට මතකයි මේ ගැන කතා කරනවා. ඒව තමයි මගේ හිතේ මගේ ජටි විඥානේ රැඳී තිබුණේ. ඒ වගේ මගේ හිතේ බීජයක් වැටිලා තිබුණේ නැත්නම් එහෙම චින්තනයක් වෙන්න බෑනේ. ඒක තමයි පසුවට දිනු වෙලා ආවේ. 56 බණ්ඩාරනායක මහත්මයා බලයට ආවට ජාතික බලවේග උඩ මම හිතන්නේ වන්දකම එතුමාටවත් ඒ හිටිය පිරිසටවත් පැහැදිලි දර්ශනයක් තියුණා කියලා කරන්න තියෙන මොකද කියලා. මොකද ඒක ගැන හොඳ විස්තරයක් මම කියන්නම්. මම දැක්ක ළඟදී ටික කාලක ඉස්සරලා ජායි බුද්ධිමතෙක් ලියලා තිබුණා මේ දකුණු ආසියාවේ ඇති වෙච්ච මේ වෙනස්කම් ගැන. කියන්නේ මේ එරත් විජිතව පැවති ඒව නිදහස් වීම ගැන කිව්වහම එයා කියලා තිබුණ බොහොම ලස්සන කතාවක්. එයා කියලා තිබුණා මේ පළාතේ තිබුණ රටවල් තුනක්, එකක් ලංකාවේ, එකක් බුරුමේ, එකක් කාම්බෝජය. තිබුණයි එයාලට ශක්තිය ආපහු එයාලගේ පැරණි රාජ්‍ය වෙත යන්න. මේ තුනට තිබුණයි. මෙයින් බුරුමේ හිටිය යූනු කියන සනවියා බවයට ඇවිල්ලා අවුරුදු 10ක් බෞද්ධ රාජ්‍යයක් ගෙනිච්චාය. පස්සේක නැතුණයි. කාම්බෝජයේ හිටිය සිහිනුක්ට අවස්ථාව තිබුණේ නැති. 56 බණ්ඩාරනායකට ඡන්ද දුන්නේ සිංහල බෞද්ධයෝ මෙන්න මේ ඔවුන්ට අහිමි වෙලා ගිය පැරණි රාජ්‍ය වෙත යන්නේ. ඒත් බණ්ඩාරනායකට මේක තේරුනේ නැතෙයි. බණ්ඩාරනායක උඩුව පිළිලා තිබුණේ බටහිර ලිබරල්වාදීන් කියලා. ඒකයි මොනවයි මං හිතන්නේ කන්නංගර මහත්මයාගේ කරපු විප්ලවය ඉතාමත්ම වැදගත් විප්ලවයක්. කියන්නේ අධ්‍යාපනය මේ රටේ බහුතර ජනතාව වෙත ගෙනිච්චා. ගෙනිච්චට මොකද ඒ කන්නංගර මහත්මයා හිතපු දේ ඒ අධ්‍යාපනය ඇත්ත වශයෙන් ආවේ නැහැ. සිංහලෙන් කරයි කිව්වට සිංහලෙන් ඊට වඩා බොහෝ පුළුල් විදිහකට අධ්‍යාපන සැලැස්මක් තියුණ කන්නංගර මහත්මයා. ඒ ක්‍රියාත්මක කරේ නැහැ. අනාගතේ නම් ඇත්ත වශයෙන් විශාල චින්තන විප්ලවයක් වුණේ නැත්තම් මේ යන මගේම ගියොතින් මම හිතන්නේ නැහැ අනාගතයක් තියෙනවා කියලා. ඒ තැනත දැන් මගේ හිතේ අපේ බුද්ධිමත් වූ අපේ දේශපාලන කොවිදයට ඇතුවත් මගේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරිලා තියෙනවා මේ ගමනින් යන්න බෑ කියලා. ඇත්ත වශයෙන් මේ තරේ ඔය යෝටාදේ රාජපක්ෂ බලයට
ගෙනෑ වෙන්න මේ අවබෝධ නිසා වෙන කිසි දෙයක් නෙවෙයි. මේ දවසල පොඩි ජීවිල්ලක් කියන්න හිතනවා ලබාගත් ජයග්‍රහණය රැක ගන්න නම් කියලා. ගෙසේ අවස්සය නැත්තම් මට පේන විදිහට දැනටම ඒක රැක ගැනීම ලොකු ආබාධ තියෙන බව පේනවා.